හරිදේ හරියටම රටට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. ඊයේ රාත්‍රී 11:30 සිට මේ මොහොත දක්වා මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තාවේ නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් PCR පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින්නේ. රට වටා සියලු තොරතුරු අපසතුයි රැඳෙන්න සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදේෂාන් ඉඩමේගදන. සිරස්තල් ප්‍රථමයෙන් අද රාත්‍රී 8 සිට ලබන මේ මාස 4 වනදා අලුයම 5 දක්වා රටටම ඇඳිරි නීතිය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වා මෙරටින් කිසිදු කොවිඩ් රෝගියෙකු හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අංශ කියයි. සේවයෙන් නිවතු කොළඹ බණ්ඩාරනායක මාවතේ රාජකාරී කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටළු විසඳීමට පියවර. ඉදිරියේදී සිදුවේ හැකි අනතුරු වළක්වා ගන්නේ කෙසේද? රජයේ වෛද්‍ය නිලධාරීන් පහදයි. අවතහනම් රාජකාරී වල නිරත වූ පොලිස් නිලධාරීන් සියලු දෙනාටම PCR පරීක්ෂණ. විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 224 දෙනා අගමැති විසින් ලබන සඳුදා 10ට අරලිය ගහ මන්දිරයට කැඳවයි. පාර්ලිමේන්තුව යලි කැඳවීමට විපක්ෂයේ ජනපතිගෙන් කළ ඉල්ලීම අනුමත කරනවා. හිටපු කතානායක කියයි පාර්ලිමේන්තුව කැඳවන්න අනුතුරක් වෙන්න දෙන්නේ නැහැ. සජිත් රජේට කියයි. කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළඳ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ජනපති විමසයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ඊයේ රාත්‍රී 11:30 සිට මේ මොහොත දක්වා කිසිදු COVID-19 ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නැහැ. COVID-19 වෛරසය ආසාදිනිය පුද්ගලින් 30 දෙනෙකු ඊයේ රාත්‍රිය වන විට සුව ගැනීමත් සමගම සමස්ත රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණේ 649ක් ලෙස. මේ අතර මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් පිරිසක් తాවකාලිකව සේවයෙන් නිවත් වීමට අද පෙරවරු වේගත් තීරණයත් සමගම අදාළ ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය මේ වන විට ඒ පිළිබඳව යොමුව තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ ඌ රෝගීන් 30 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් 22 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වන බවයි යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. සෙසු පුත්කලින් අතුරින් 7 දෙනෙකු බදුල්ල හෝකන්දර කන්තලේ තලාතු ඔය හා මොරොන්තුඩු වෙන ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර අනෙක් පුත්කලයා ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර නාරාහෙන් පිට නගර සභාවේ සේවය කළ සුළු සේවකයෙකුට වෛරසය ආසාදිනේ වී ඇති පුවතක් පසුකීදා වාර්තා වුණා. ඒ අනුව අදාළ පුත්කලයා ඇසුරු කළ පුත්කලින් PCR පරීක්ෂණ අද දිනෙදිත් කොළඹ දෙක මුත්තයා මාවත ප්‍රදේශයේදී සිදු කෙරුණා. ඊයේ දින හා අද දින PCR පරීක්ෂණ 280ක් හා රුධිර පරීක්ෂණ 100ක් සිදු කර ඇති අතර ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදිනේ වී නොමැති බවයි. අද මුත්තයා පාරේ අපි පරීක්ෂණ වර්ග දෙකක් සිදු කරනවා. එකක් රුධිර පරීක්ෂා ප්‍රතිදේහ සොයා ගැනීම සඳහා COVID-19ට සහ PCR පරීක්ෂා. ඊයේ දවසේ කෙරුණු PCR පරීක්ෂණ ඔක්කොම අපිට රෝගීන් හඳුනාගෙන නැහැ. ඒ හඳුනාගත් කට්ටියගේ රුධිර පරීක්ෂා තමයි අද සිදු කරන්නේ. මෙද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු తాවකාලිකව සේවයෙන් ඉවත් වී දින 14ක් සුවය නිරෝධායනය වීමට අද පෙරවරුවේ තීරණය කර තිබුණා. ඒ කොරෝනා ආසාදිතයෙන් වැඩි වශයෙන් වාර්තා වූ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ රාජකාරී කටයුතු කිරීම හේතුවෙන් කොරෝනා වෛරස් පරීක්ෂාවක් සිදු කරන ලෙසට කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. කෙසේ වෙතත් මෙම අදාළ නිලධාරීන් පිරිසකේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට අවශ්‍ය කටයුතු කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා විසින් සපයා දෙන බවට පොරොන්දු වී ඇති අතර ඒ අනුව තමා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට දිනේ සිට සුපුරුදු ලෙස රාජකාරියට වාර්තා කරන බවයි මෙද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී WK චන්ද්‍රපාල මහතා සියත ප්‍රවෘත්ති අංශයේ අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ පිළිබඳව අප කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතාගෙන්ද විමසීමක් සිදු කළා.
මේ රෝගීන්ට නිරාවරණය දීම නිසා ඔවුන්ට විය හැකි සෞඛ්‍ය තර්ජනය පිළිබඳව සලකලා බලලා නවසින් ඔවුන්ට PCR පරීක්ෂණය සිදු කිරීම නියම කරනු ලැබුවා. ඒ අනුව එක වරක් නොවේ දෙවරක්ම වරක් කරලා ඊට පසුව තවත් වරක් PCR පරීක්ෂණය සිදු කරනු ලැබුවා. ඔවුන්ගෙන් ලබා ගන්න ලද මේ ශ්‍රේෂ්ඨම PCR ටෙස්ට් කිට්ස් ටික සෑම්පල් ටික යොමු කරනු ලැබුවා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසාරණාගාරයට. එහිදී සාක්ෂාත් වුණා ඒ ඔවුන්ගේ සෑම්පල් දෙකම එක්කෙනෙකුට සෑම්පල් දෙක බැගින් ඒ සියල්ලම එහි වෛරසය අඩංගු වන බවට. මේ අතර අවදානම් රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන් PCR පරීක්ෂණ වලට යොමු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරීන් ගණනාවක් මේ වෙන විට ක්ෂේත්‍රයේ රාජකාරී කරමින් සිටිනවා. විශේෂයෙන්ම අපි දන්නවා නායක හමුදාවේ නිරුවන් යම් යම් ප්‍රදේශ වලට ගිහිල්ලා මේ වෙන විට ඒ අය ආසාදන වූ බවට වාර්තා වෙලා තිනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීනොත් මේ වෙන අවස්ථාවේදී අවදානම් සහගත රාජකාරියක් සිද්ධ කරන්නේ. ඒකට මේ නිලධාරයන්ට මේ කොවිඩ් ආසාදිත තැනත් එක්ක මුණ ගැසෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය මේ වෙනකොට තීරණයක් අරගෙන තියෙනවා යම් කිසි කොවිඩ් වසංගතය ආසාදිත තැනත් එක්ක සමග ගනුදෙනු කිරීමට සිදු වූ අවස්ථාව පිළිබඳ වාර්තා වුණොත් වහාම ඒ පොලිස් නිලධාරයන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න සෞඛ්‍ය අංශත් සමග සාකච්ඡා කරලා එවැනි පරීක්ෂණ ගණනාවක් මේ වන විටත් සිදු කරා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විශේෂ අනුමැතියක් දී තිබෙනවා පොලිසියේ අවදානම් සහගත රාජකාරී කරන නිලධාරීන්ගේ PCR පරීක්ෂණ කිරීම සඳහා. මේ අතර කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් තවත් පුද්ගලික විසින් ස්පර්ශ කිරීමටගත් උත්සාහයක් පිළිබඳව වූ ආන්දෝලනාත්මක බෝතක් පසුකීදා වාර්තා වුණා. ඒ අනුව අදාළ හිමිනම හා විහාරස්ථානයේ සිටි තවත් පුද්ගලිකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබූ අතර අදාළ පරීක්ෂණවලින් එම ස්වාමින් වහන්සේට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු පසුගියදා නාවලපිටිය නගරෙන් හමුවීමත් සමග මැයි මස 4 වනදා දක්වා වසා දෙමුණු නාවලපිටිය නගරයේ විෂ බීජ හරණය කිරීම අද සිදු කරනවා. මැදම පළාතේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ අකුරුණ ප්‍රදේශය තවදුරටත් හුදෙකලා කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පවතින තත්ත්වයේ හමුවේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තලාතු ඔය නගරයේ වෙළඳ සැල් නැවත දැනුම් දෙන දුරු වසහා දැමීමට වෙළඳ සංගමය අද තීරණය කළා. බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ට්විටර් පණිවිඩයක් ඔස්සේ විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් වේනම් අදාළ රටවල් දෙකෙහි පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙසයි. මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය වනතුරු ජාතික ආක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ආක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අක්ෂි සායන වලට පැමිණීමට හා ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු 0112693911 යන දුරකථන අංකය ඔස්සේ අක්ෂි රෝග සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා 0113618678 යන දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 සිට යලි එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව සමස්ත දිවයිනටම අද රාත්‍රී 8 සිට මේ මාස 4 වනදා එනම් සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාත්‍යාංශය පවසන්නේ. තවදුරටත් සංචරණ සීමා කිරීම තුළින් කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කරගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීද සොයිසා මහතා පවසනවා. එමෙන්ම ප්‍රවාහන ක්‍රියාවලිය තුළින්ද වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අපි මාර්තු මාසේ මේරට වහන්න එමන් නැත්නම් මේරටේ සංචරණ සීමා කරන්න කියනකොට අපි දන්නවා මේ සංචරණ සීමා කරලා රට හොඳ තත්ත්වයකට එනකොට සංචරණ සීමා කරපු එක වැරදි කියලා කියන්න පිරිසක් ඉන්න බා අපි දන්න අපේ මේ රටේ යුද්ධේ දිනුවා යුද්ධේ දිනපු විදිය වැරදි කියනත් පිරිසක් හිටපු රට අජේ වෛද්‍යනායක සංගමයට අලුත් දෙයක් නෙමෙයි රටේ සංචරණ සීමා කරන්න කියලා රට පාලනයකට ගත්තට පස්සේ ඒකට ක්‍රියාමාර්ග වැරදි ඒ වෙලාවේ ගත යුතුවක් තිබුණු ක්‍රියාමාර්ග මේවයි කියලා කියන්න ඕනතරම් පිරිස් බිය වෙන බා අපි දැනගෙන ඉන්නවා මේ මොහොත වෙනකොට අපිට සතුටු විය හැකි ප්‍රමාණයට රට පාලනය වෙලා තියෙනවා
රටේ වසංගතයක් මේ ලෝකෙම වසංගතයක් යන වෙලාවක තාක්ෂණයෙන් උපරිම රටවල් වසංගතයෙන් දුර්වල වෙලා එහෙම නැත්නම් වෛරසයේ ඉදිරියේ දණින් වැටිලා ඉන්න වෙලාවක අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක වෛද්‍යවරුන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් ආරක්ෂක සේවයේ කාර්ය මණ්ඩල වලටත් ඒ තිබෙන ශක්ති ප්‍රමාණය ලබා දුන් දේශපාලන අධිකාරී හයියත් නිසා අපිට පේන තියෙනවා මේක පාලනයක් වෙලා තියෙනවා अनुदायक तत्व प्रवाहन क्रियावली प्रवाहन क्रियावली अनुगत जनता सहायत तम अपने प्रवाहन अड़पाड़ी प्रवाहनांशेदारी उत्साह धरा रोगीन ए रोगीन पालने अभी उत्साह सहाय ला जनता कार्य जनता ने අපිට යම්මා කාර්ය ගැටලු කාර්ය තත්ත්වයන් මත වෙන පුළුවන් මොකද කොයිම මොහොතකවත් මේ අවදානම නැහැ කියලා හිතන්න එපා නව කොරෝනා වෛරසයේ පාලනය සඳහා ඖෂධයක් හෝ එන්නතක් හඳුන්වා දෙන තුරු මෙම වෛරසය සමග ජීවත් වීමේ සුදුසු ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව මෙම වෛරසය පිළිබඳව වසර 7කට පෙර ප්‍රථම වරට මෙරට මාධ්‍ය තුලින් සමාජය දැනුවත් කළ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා වෛද්‍ය චමල් සංජීව මහතා සියත ප්‍රවෘත්ති අංශය සමග සිදු කළ සාකච්ඡාවකදී මේ තොරතුරු අනාවරණය කළේ විශේෂයෙන්ම රෝගය වාතය හරහා බෝ වෙන නිසා श्वसन मार्गे हरहा बोवेन निशा मे रोगे बोवेन इटकड़ताम व्यडि समाज दुरास्त अवम वसेन मीट्रेक पर्तर पौत्वागन यायत इवगेम मुखे सह नासी आवर्णीन विद्य अट मुख नास आवर्ण पलदीन विनवा मेघाल सीमा पुलना अत्वर्ण त्लौज पलदीम सिधुकल विनवा मम इली मकन अवम वसेन अपेरटे अदि अवधान कलापबलवत् जीवत्न पुद्गलयान राजकारी सदा अत्यावश्य राजकारी सदा पुद्गलयान पुलवान्नम निवस पेमीमी वे निवसे दर्वान् पौले ज्ञातीन सम कथाभाकट मिश्रवेन्नट फिर उभगे अदुम पेलुम युवत्कला स्नाने कल्ला अत्पा मुहल सनीपारक्षक द्रावण वलिन विषबीजनाशक वलिन पिरसुदरगे निवसट यान्न मंगिता मे रोगी तत्व पालने करण हवस्थावक्यनम इदिरी मम हिता अपेरटे गृह निर्माण शिल्प दि निवेश हदन कोट निवस अतुलस्थाने कुड़ा नानकामरया सकस्करण वेवी इति मे विधिर अपट सिद्धवेन वा मे रोगिया जीवात्न्नट रोगेट अभी वलक्वन्नतीम क्रमेय रोगीन व्यलकिला जीवात्न निशा जैव विद्यात्मक समाज विद्यात्मक वशेन अनिवार्यम हेडगहेन्न वेन वा मुखद ये हेरेन्नट अपट मे रोगे पालनेकरान्न पत्रयाम पालनेकरान्न वेन विकल्पयाक् नै निशा मे जीवन रटावट अपि अनुगत वेन्न वेन ගොවියා පරිභෝගික සහ නිෂ්පාදන සැපයම් කරු අතර යාන්ත්‍රණය ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා कृषिकर्म अभ्यंतर वेलंद पारिभोगिक सुबसाधन वेवली सह अपनायन अमात्यांश लेखंबर सह हेक्टर कोब्बे कडुवो गोवि कटियुतु परेशन आयतने एतुलु तवत आयतने किहिबेक निर्धारिन समग विमर्शन साकच्छावक अद दहवल जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन जनाधिपति कार्यालय दी पेवत्तुना वेलंद अपनायन पोहर एतुलु सेवा सेपियुम तोग सेपियुम करवन तोग गेनुम करवन बांड एकतु करन्नन होटल वेनी महा परिमाणे गेनुम करवागे सिट दैनिक पारिभोगिक दक्वावु कृषि भोग अलविकरणेट डिजिटल प्रादेश डिजिटल ताक्षणे उपयोगी करगत हकी एमगिन अतर मेदियागिन लबेन मुदलट वडा वेडी मिलक गोवियाट लबागेनीमट हकी वनु एतै अपेक्षा करनवा रटे पारिभोगिक अवश्य
දක්ෂතා සමීක්ෂණයටද මේ ක්‍රමය දායක කරගත හැකි මධ්‍යම ගමනාගමන මණ්ඩලය දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ ජනාධිපති ලේකම් ආචාර්ය පී.වී. ජයසුන්දර යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂයේ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම කාලෝචිත බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ සිය ට්විටර් ගිණුමට පණිවිඩයක් නිකුත් කරමි. පාර්ලිමේන්තුව යලි කැඳවීම සහ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව ප්‍රබල දේශපාලන කතිකාවක් මෙවන විට නිර්මාණය වී තිබෙනවා. මෙවන් පසුබිමක අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටි සියලුම මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා ලබන සඳුදා එනම් මැයි මස 4 වනදා පෙරවරු 10ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසයි. මෙම සාකච්ඡාවේදී රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සහ ඊට ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලුම හිටපු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත මෙලෙස අග්‍රාමාත්‍යවරයා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැඳවීමක් සිදු කර ඇත්තේ විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස දේශපාලන පක්ෂ ගණනාවක් ඉල්ලීම් කර ඇති පසුබිමක් තුලයි. පසුගිය 27 වනදා විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකින්ගේ අත්සන් සහිත ඒකබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි සඳහන් වුණේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට හෝ විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසයි. ඊට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකින් අත්සන් තබා තිබුණා. ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යොමු වී නොතිබූ අතර පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. ද පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධව දැන් ඉල්ලීමක් කෙරුවා පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ ඉන්න සියලුම පක්ෂවල නායකයෝ. ඉතින් ඒකටත් අනුගම් දෙන්නේ නැත්නම් අපිට තේරෙන්නේ ඒකාධිපති ක්‍රමයකට යනවද කියලා. මොකද අපි දන්නවා මේ මැතිවරණ ඉඳි ඉස්සෙල්ල රටේ ප්‍රධාන ස්ථානවල හමුදා නිලධාරීන් පත් කළා. කෙසේ වෙතත් රටේ ජනතාව මුලින් ඉඳන් කී කියා හිටියා මේ 225 මොන්නේ නැ මේ විදිහට ගියත් කමන්නේ නැ කියලා. හැබැයි ජනතාවට පස්සේ තේරේ ලෝකේ හමුදා පාලන තිබිච්ච රටවල් තිබුණානේ. මොකද වුනේ කියලා සුමන්තරන් මහතා විග්‍රහ කරනවා පාර්ලිමේන්තුව විවෘත කළ යුතුයි පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි. නීත්‍යානුකූල කිසිම අවස්ථාවක් නැහැ. ඔහු කියන තර්කයේ මත පාර්ලිමේන්තුව කැඳවන්නේ. ඒ වගේම කතානායකතුමා ප්‍රකාශ කර තිබ්බ උසාවියෙන් පැවසුවොත් මේ පාර්ලිමේන්තුව අරින්න පුළුවන්. ඒක හොඳටම දන්නවා අපේ විවස්ථාව අනුව උසාවිය එහෙම කිසිම උසාවියකින් ප්‍රකාශ කරන්න බෑ ගැසට් ගහන්න බෑ උසාවියට ඒ නිසා උසාවියෙන් කවදාකවත් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ හැකියාවක් නැහැ වසංගතයක් පිනිපිනි මැතිවරණයක් තියන්න යනවා මම කියන්න කැමති මේ වසංගතයේ පිනිපිනි මැතිවරණයක් තියලා ජීවිත හානි වුණොත් ඒ ජීවිතවලට රජය සහ නියෝග දුන්න අය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කරන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කරනවා ඒ සිද්ධ නොවේවා කියලා රට වෙනුවෙන් අපි සහයෝග දෙන්න සූදානම් මුරණ්ඩු වෙන්න එපා අවලංගු කාසියක් වෙන්න එපා මම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියලා මොකද මැතිවරණයක් තිබිය යුතුයි මොකද රටක් පාලනය කරන්න අනුක්‍රම ව්‍යවස්ථාව හැ කියන පුස්තකයත් එක්ක ඒකට විධායකත්ව ව්‍යවස්ථා දායකත්වය සහ අධිකරණේ රාජ්‍ය චක්‍රලේඛන සහ AR එක FR එක වගේ දේවල් තියලා AR කටකතු කරන්න සූදානම් වෙන්න පුළුවන් වෙයි නමුත් AR එක FR එකට යන්න පුළුවන් මේ චක්‍රලේඛනින් ඔබට යන්න පුළුවන් කමක් නැහැ ඒ වුන් පසුබිමක අද දින හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා එම ට්විටර් පණිවිඩය හරහා හිටපු කතානායකවරයා පෙන්වා දෙන්නේ විපක්ෂයේ විසින් පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම කාලෝචිත සහ චේතනාන්විත බවයි එමෙන්ම විසිරුවනු ලැබූ පාර්ලිමේන්තුව වේ කතානායකවරයා ලෙස තම එම යෝජනාව අනුමත කරන බවයි හිටපු කතානායකවරයා පවසන්නේ යලි කැඳවුව හොත් පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කතානායකවරයාගේ භූමිකාව බව හිටපු කතානායකවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා පාර්ලිමේන්තුව යලි කැඳවීමට කටයුතු කිරීම තුළින් රජයට හානියක් සිදුවීමට ඉඩ නොතබන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා එයද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ නැවත පාර්ලිමේන්තුව කැඳවලා මේ රටේ අසහනෙන් පීඩනෙන් ජීවත් වෙන සියලුම ජන කොට්ටාසවලට අවශ්‍ය මුදල් ටික පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා දීලා මේ රටේ සියලුම ජන කොට්ටාසවලට ඒ ආධාර උපකාර ලබා දෙන්නට අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට කටයුතු කරනවා රජයට පාර්ලිමේන්තුව කැඳවීම තුළ හානියක් සිදුවන්නට අපි ඉඩ තබන්නේ නැහැ දෝෂා වියෝග හෝ විශ්වාස භංග යෝජනා ගෙනෙන්නට අපි කටයුතු කරන්නේ නැහැ අපේ මාතෘභූමිය වසනයට පත් වී තිබෙන මොහොතක මෙරටේ උත්තරීතර නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රමුඛත්වය දීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරලා
එවැගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් රැකගෙන මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ඒ සියලුම කොරෝනා මර්ධන ව්‍යාපෘති සහ සහන ලබා දීමේ සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒ වෙන්කල යුතු සියලුම අරමුදල් බෙහෙදයකින් තොරව අනුමැතියට ලක් කරලා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මේ පාර්ලිමේන්තුව හරහා ඒ ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට සේවා විශ්ෂ්ට කරන්නට අපි ලෑස්ති. ඒ වගේම ඒ යුතුයකම අපි ස්වේච්ඡාවෙන් වැටුප් ලබා ගන්නේ නැතුව වේතන දීමනා ලබා ගන්නේ නැතුව අපි මේ වගකීම ඉෂ්ට සිද්ධ කරන්නට ලෑස්ති කියන එක මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්නට කැමතියි. ඒ නිසා රජයට බියවන්නට කිසිම හේතුවක් නැහැ. අපේ එකම බලාපොරොත්තුව කොරෝනාව නිසා විපතටපත් වුණු අපේ මාතෘභූමිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ඒ වගේම රටේ ජනතාවත් ආරක්ෂා කරගනිමින් මේ වැඩපිළිවෙල යහපත් ආකාරයට ඉදිරියට ගෙන යන්නටයි අපේ ඒකායන අරමුණ. ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකර පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට ඊයේ දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රතිචාර දක්වමින් සිටිනවා. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකර වහා කැඳවන ලෙසට ඊයේ දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා. එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් අප්‍රේල් මාසේ 28 වෙනිදා අධිකරු ජනාධිපතිතුමා වෙත ලිපියක් යවමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තියෙන අවස්ථාවක ජනාධිපතිවරයාට මුදල් භාවිතා කරයිම නීති විරෝධී බවත් එසේ මුදල් භාවිතා කරොත් අභියාචනාධිකරණයක් මගින් අඩුවක් පනවලා එතුමාගේ ප්‍රජාහිතිය අහෝසි කරන්න පුළුවන් කියලා එතුමා ලිපියක් මගින් දැනුම් දීලා තියෙනවා. අපි පැහැදිලිව කියන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 පැහැදිලිව සඳහන් වෙනවා ජනාධිපතිවරයාගේ මුදල් බලතල. එතුමාට මුදල් භාවිතා කිරීමේ හැකියාව ඉතාම පැහැදිලිව සඳහන් කරලා මංගල සමරි මහත්තයාගේ සිහිනය ජනාධිපතිතුමාව හිරේ දාන්න ඕන ජනාධිපතිතුමාට ඔගේ දේපල අවශ්‍ය කරනවා කියලා ඒ සිහිනයක් තියෙනවා. කොහෙද එතකොට මේ මංගල සමරවීර මැතිතුමා කියන දෙයක් මේ විවස්ථාවේ තියෙන්නේ? ඒක නිසා මේ දේශපාලනීකරණය කරන්න නැතුව මංගල මැතිතුමාගේ ප්‍රකාශය මම සම්පූර්ණයෙන්ම කියනවා. ඒ විවස්ථානුකූලව පටහැනි දෙයක් එතුමා ප්‍රකාශ කළ දෙන්නේ කිසිසේත්ම මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ව්‍යවස්ථාවෙන් පිට එක අකුරක් වචනයක් වැරදි වැඩක් කරලත් නැහැ. කරන්න ඔහුට අවශ්‍යතාව එතුමාට සම්පූර්ණ බලය දීලා තියෙනවා මැතිවර කොමිසමේ උපදේශ මත ක්‍රියාත්මක වෙන්න. කොරෝනා වළක්වලා මේ රටේ මනුස්ස ජීවිත බේරාගෙන ජනාධිපතිතුමත් අපි කැබිනට් මණ්ඩලයේ සියලුම දෙනත් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැප වෙලා හිරේ යන්න අපි සූදානම් බව එතුමට ප්‍රථමයෙන් දැනුම් දෙන්න කැමැති. මංගල සමරවීර මන්ත්‍රීවරයාගෙන් අපි අහනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපිට පැහැදිලිව පෙන්වන්න මෙන්න මේ තැන තියෙනවා පර්ණ පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කිය. මම මංගල සමරවීර මන්ත්‍රීවරයාගෙන් අහනවා පර්ණ පාර්ලිමේන්තුව කැඳෙව්වට පස්සේ සභාගර්භයේ තියෙන අර ආසන 225යි මේ ආසන 225 මංගල සමරවීර මහත්තයා කොහොමද දන්නේ මීටර් 100 පරතරයක් හදලා දෙන්නේ අපිට වාඩි ගන්න. හරියට මීටර් 100 පරතරය ගත්තොත් ඔය පාර්ලිමේන්තුවේ වාඩි ගන්න පුළුවන් වෙන්නේ 75 දෙනෙකුට විතරයි. එතකොට මේ පර්ණ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ 75කට වාඩි ගන්න. දැන් සමහරවිට අපිට බයයි වාඩි ගන්න මේගොල්ලොත් එක්ක. මොකද මේ යන විදියට මේගොල්ලන්ට කොරෝනා තියෙනවත් දන්නේ. කොරෝනා වසංගතය පාලනය සඳහා ජාත්‍යන්තරයෙන් ලැබී ඇති ආධාර ආර්ථික දුෂ්කරතාවයට පත් ජනතාවට ලබා දීමට රජයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපි දැක්ක ආරංචියම චීනයේ ඩොලර් බිලියන 1.2ක් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 400ක් පමණ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ඔය ආකාරයට ඩොලර් බිලියන 2ක් පමණ මුදල් මේ කාලේ රජයට ලැබුණා. රජයේ අතුක් සම්මත ගිණුම් වලින් ඒ අනුමතලා තියෙන මුදල් වලට අමතරව. එතකොට මේ ඩොලර් බිලියන 2ක් කියන්නේ වර්තමාන වේරුවම රුපියල් බිලියන 400ක්. මේ රටේ ඉන්න පවුල් 165න් පවුල් 140ට රුපියල් 10000ක් දුන්නක් මාසෙකට යන්නේ බිලියන 40. මේ කියන්නේ රටේ පුරවැසියන්ගේ භාගිකර වැඩි ප්‍රමාණයක්.
දුන්නත් මාසයකට දෙන්න පුළුවන් බිලියන 40. එතකොට බිලියන 800ක් කියන්නේ මාස 10ක් රුපියල් 10000 ගානේ වුණත් දෙන්න. මේ වෙලාවේ ආර්ථික කටයුතු ඉදිරිය සිද්ධ වෙන්නේ නැහැ. සංවර්ධන වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය දෙන්න පුළුවන් මේ වැඩේට. මේ වගේ දෙයක් කරන්න හැකියාව තියෙද්දි අපි දකිනවා අතීතයේ වගේම මේ කට්ටිය නැවත මුදල් වංචා කිරීමට පටන් ගන්නවා. රාජ්‍ය විසින් ජනතාවට ලබා දෙන සහන වැඩපිළිවෙල ජාවාරමක් බවට පත් කර නොගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සමික වසන්ත සමරසිංහ මහතා පවසනවා. එය අද අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින්. අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ මේ කොරෝනා අවදානම කොරෝනා වවුදුර අස්සේ මේ පීඩාවට පත් වෙච්ච ජනතාව තවදුරටත් පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගනිමින් තිබෙනවා. ඉතින් මේවා ලැජ්ජයි මේ වැඩ. ඊයේ දවසේ ඉපලෝගම ප්‍රාදේශ සභාවේ කරඹෑව ගමේ ගෙවල් වලට විස බීජ හරණය කළා. මොකද කරේ? රෝහට්ටුවේ මන්ත්‍රීවරියකුත් එයාගේ තව දෙන්නෙක් තුන්දෙනෙකුත් ගමේක් දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා හැම ගෙදරකෙම රුපියල් 200ක් එකතු කරා. දැන් ගලෙම්බෙදරව කහටකස් දෙකිලි ප්‍රාදේශ සභාව හොරපදාන ආසනේ කහටකස් දෙකිලි ප්‍රාදේශ සභාවේ ආණ්ඩුව මේ දින රුපියල් 5000 ගන්න ඕන කරන ඇප්ලිකේෂන් එක රුපියල් 50 ගානේ විකුණන ආණ්ඩුවේ සහයෝගය ඇතුව සමහරු. අපි අහනවා මේ මොකද්ද මේ කරන හතර විලිලැජ්ජ නැති වැඩ? මැදවැච්චේ ප්‍රාදේශ සභාවේ කෙනෙකුගේ නංගි කෙනෙක් ඉන්නවා සමෘද්ධියේ ඇප්ලිකේෂන් තුනක් පුරවලා එක gederi ගාමන්ට් එකට ගියා නම් ස්වයන් රැකියාවක් කරා නම් සමෘද්ධිය තිබුණා නම් ඇප්ලිකේෂන් තුනක් පුරවලා අරන් එක ඇප්ලිකේෂන් එකට 5000 දෙනවා සල්ලි ගත්තා කියලා ඇප්ලිකේෂන් දෙකක් පුරවලා දීලා තියෙනවා. දැන් මේවා අපි පැමිණිලි කරලා තියෙනවා. මේ මේවා අනුරාධපුරයේ විතරක් නෙමෙයි රට හැමතැනම වෙනවා. ඒ නිසා මේක ජාවාරමක් කරගෙන මේකෙන් ගසා කන්න කොල්ල කන්න හදන්න එපා. මේ වෙනුවට අපි කරන්න ඕනේ මේ රටේ ජනතාව මේ උවදුරෙන් වළක්වා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම කරන එක. ඒ නිසා ඒ අස්සේ වැඩ කරන මිනිසුන්ගේ රස්සා නැති වෙලා තියෙනවා. කර්මාන්ත ශාලා තියෙන කර්මාන්ත ශාලාවල ගාමන්ස් වල ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරපු සේවකයන්ට දැන් රස්සාවට එන්න එපා කියලා තියෙනවා. මේක මුළු රටේම තත්ත්වය බවට පත් වෙලා තියෙනවා. රට තුලම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම ඉතා වැදගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායකාර මහතා පවසනවා. ලංකාවේ ආහාර පාන උවමනාදී සියල්ලම ලංකාව තුල වගා කරගන්න පුළුවන්. මේ නිසා අපට කෘෂි කාර්මික මහා පෙරළියකට යමින් ලංකාවේ ජනයාගේ සියලුම ආහාර පාන අවශ්‍යතා ලංකාව තුලින් නිපදවා ගැනීමේ ක්‍රියාදාමයකට රජය දැවැන්ත සැලසුමක් එලා තිබෙනවා. සියල්ලටම අමතරව සමස්ත සංයුක්ත සැලසුමක් ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍යයි. අපි සියලු දෙනාම රැකී සිටීමේ ප්‍රතිපත්තිය උඩ අපට සැලසුමක් ඇති කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මොන ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවාද ඒවා කවුරුන් ලෙස පැවරෙනවාද ඒ අනුව ලංකාවේ වෙළඳපොළ ඇතුළත මිනිසුන්ගේ ජීවන උපාය සියල්ලම අපට බොහෝ දුරට සාතික කරන්න පුළුවන්. නමුත් සංචාරක ව්‍යාපාරය අපට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හෝටල් වැසි ගොස් තිබෙනවා. රජයට මැදිහත් වෙන්නට වෙනවා මේ මිනිස්සුන්ට විකල්ප රැකියා අවස්ථා ලබා දෙන්න. කාගේවත් රැකියා අහිමි කරන්න බෑ. අපි කරන විශේෂ දෙයක් තමයි අනවශ්‍ය ආනයනයන් නවත්වමින් බේත්, පෙට්‍රල්, ඩීසල්, තෙල් ඒ වගේම අපට වුමනා කරන යන්ත්‍රෝපකරණ මේවා අරුණුකොට අනිත් සියලුම දේවල් අපි ලංකාව තුල නිපදවා ගැනීමේ දැවැන්ත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙලා තිබෙනවා. රට තුල කොරෝනා රෝගෙන් විශාල වශයෙන් වාර්තා වන මොහොතක මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි හඳුන්වන්නේ මේ මැතිවරණය මාර්යාගේ මැතිවරණය. මැතිවරණයක් කිව්වොත් රැස්වීම තියන්න ඕනේ. දැන් චක්‍රලේඛයම තියනවා රැස්වීම තහනම්. ඊට පස්සේ පොකට් මීටින් කුඩා කන්න රැස්වීම තිය. කුඩා රැස්වීම තියන්න පුළුවන්ද? දැන් මෙතන අපි කවුරු හරි කතා කරනවා නම් එයා විශ්වාසද අපිට මෙයාට රෝගය නැහැ කියලා. ඊට පස්සේ ගෙන්ගෙට යන්න පුළුවන්ද? අපි ගෙදින්ගෙට ගිහිල්ලා අපේ පත්‍රිකාව දුන්නොත් ඒ ගෙදර එක්කන කැමතිද පත්‍රිකාව ගන්න මේ පත්‍රිකාවේ කොවිඩ් මේ වෛරස් තියෙන්න පුළුවන් කියලා හිතනවනේ. එහෙම කරන්නත් බෑ. එතකොට දැන් ඡන්දයක් දවසකදී මේ ඇඟිල්ලට ගන්න පාට ගන්න ඇඟිල්ල අල්ලන්න ඕනේ. අත අල්ලන්න ඕනේ. එහෙම කරන්න බෑ. ඒකර පෝලිං වල අපි මීටරයක් පරතරේ ඉන්න ඕනේ. මම දැක්ක මැතිවරණ නිරීක්ෂකයන් කිල්ලීමක් කරලා තිබුණා. ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ තිබිය යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වලින් තොර රටක් කියලා මේ රට නම් කරලා මාසයකට පස්සේ කියලා. රෝගීන් මේ විදියට විශාල ප්‍රමාණයක් හමු වෙන තත්ත්වයක් තුළ මැතිවරණයකට යෑම සුදුසු නැහැ. අපි ඡන්දයකට යන් ඡන්දෙට ගිහලා ඔබතුමාලා දිනයි අපි දිනනවා අපි දිනයි. ඒක වෙනම කතාවක්. රටේ ජනතාව තමයි ඒක තීන්දුව කරන්නේ. හැබැයි ජනතාව බිල්ලට දීලා මේ වගේ මැතිවරණයකට යන්න එපා. ඒ වගේම විශේෂයෙන්ම ජනතාවට සහන සලසන්න. දැන් අපි මාසයකට රුපියල් 20000ක් කීපයක දැන් සති 5ක් ගිහලා මාසයේ දවස් සතියකට රුපියල් 5000ක් මාසයකට 20000ක් දෙන්න කිව්වා. දැන් සති 5ක් ගිහලා තාම රුපියල් 5000 දීලත් නැහැ. විශාල මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ මුදල් ප්‍රමාණය ඒ අවශ්‍ය ජනතා සහනය සලසන්න කියලාත් විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්.
අද සවස 6:30ට ලැබුණු වාර්තාවට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගත් බවයි. කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද පස්වරු 6:30ට මීට විනාඩි 5කට පමණ පෙර නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ඉදිරියේදී වැඩි කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එයද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමි. මේ වසංගතයේ සුව කරන එන්නතක් සොයා ගන්නා තෙක් රෝගී පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ ඉවර වෙනකන් ඉඳලා මැතිවරණ තියන්න ගියොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන ආකාරයට තව අවුරුදු 1කමාරක් විතර යයි. පසුගිය රජයේ තියෙන සමය කාලයේ පිළිගත යුතු වෙනවා වර්ෂයකට ඩෙංගු අසංගතය නිසා 500 ගණනක් 600 ගණනක් 100 ගණනක් මැරෙද්දි තමයි ලංකාවේ සියලුම මැතිවරණ පැවැත්තුනේ. දැන් මැතිවරණය ගැන තීන්දුව ගත යුත්තේ මැතිවරණ කොමිසම් විසින්. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා ඊයේ ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා සිටියා ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරොත් දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. කොරෝනා මර්ධනය වළක්වලා මෙරටේ මනුස්ස ජීවිත බේරගෙන ජනාධිපතිතුමත් අපි කැබිනට් මණ්ඩලයේ සියලුම දෙනාත් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වෙලා හිරේ යන්න අපි සූදානම් බව එතුමට ප්‍රථමයෙන් දැනුම් දෙන්න කැමැති. ශ්‍රී ලංකාව සැලකීමේදී ලෝකයේ රටවල සිටින පුද්ගලයන් දසලක්ෂයකට රෝගී ප්‍රමාණය සැලකීමේදී සහ මරණ ප්‍රමාණය සැලකීමේදී රටවල 195ක් අතරින් ලංකාව සිටින්නේ 163 වන ස්ථානයේ රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ඒක ඉතාම හොඳ තත්ත්වයක්. අපි පහතින් සිටින්නේ පුද්ගලින් දසලක්ෂයට රෝගී තිබෙන ප්‍රමාණයත් පුද්ගලින් දසලක්ෂයකට මරණ ප්‍රමාණය සැලකීමේදී අපි සිටින 153 වන ස්ථානයේ. ඒ නිසා පාලනයේ පැත්තෙන් ඉතාම හොඳ ප්‍රතිඵලත් ප්‍රතිකාර පැත්තෙන් වෛද්‍යවරුන්ගේ සනිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කැපවීමෙන් මරණ ප්‍රමාණයත් ඉතාම අවම ප්‍රමාණයක රැඳිලා තිබෙන බව ඉතාම සතුටින් සඳහන් කරනවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ අපේ සමාජ ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වටපිටාව සැලසීමේ වගකීම රජයේ බාර ගන්න බවත් අපි ඉතාම සතුටින් සඳහන් කරනවා. හඳුනාගත් ආසාදිතයන් අතර මත්ද්‍රව්‍යයට භාවිතයට ඇබ්බැහිවන්ද සැලකිය යුතු පිරිසක් සිටින බවට සිදු කරන ලද සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේදී අද පස්වරුවේ නිමාවට පත් වූ මාධ්‍ය හමුවට එක් වෙමි. කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී මේ මත් කුඩු එවැගේම මත් ද්‍රව්‍ය භාවිතය තුළින් මෙහි යම්කිසි ව්‍යාප්තියක් සිදු වී ඇති බවට පේනවා. මෙම සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 14 දෙනෙක් මත් කුඩු වලට නැත්නම් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් බවට අනාවරණය වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඇති වෙච්ච මේ තත්ත්වය මත් කුඩු ලෝලීන් හරහා මත් කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයන් හරහා නාගලගම් වීදියට ව්‍යාප්ත වුණා. ඒ වගේම නාගලගම් වීදියෙන් එය කෙසෙල්වත්ත ගුණසිංහරපුර ප්‍රදේශයට ව්‍යාප්ත වුණා. ඒ මගින් පොකුරක් නිර්මාණය වුණා. ඒ නිසා විශේෂයෙන්ම අපි දැනුම් දෙනවා මේ මත් කුඩු වලට ඇබ්බැහිවුවන් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට මෙම සමස්ත කාලය තුල අනාවරණය වෙලා තිනවා. මේ තත්ත්වය පාලනය කර ගැනීමට විශේෂයෙන්ම ජනතාවගේ සහාය අවශ්‍යයි. වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ ඒ වගේම මහල් නිවාස ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා. යම් කිසි ආකාරයකට ඔබ ජීවත් වෙන වතු ප්‍රදේශයට ඒ වගේම නැත්නම් ඔබේ මහල් නිවාසවලට වෙනත් ප්‍රදේශයකින් කවුරු හරි ඇවිල්ලා නවාතැන් ගන්න උත්සාහ කරනවා නම් ඒ සඳහා ඉඩ ලබා දෙන්නට එපා. ඇඳිරි නීතිය කාලය තුල උන්ට පැමිණීමට හැකියාවකුත් නැහැ. ඒ වගේම ඔබේ ප්‍රදේශයට එහෙම తాවකාලික නවාතැන් ගන්න එනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන්න එහෙම යම් පුද්ගලයෙක් පැමිණියොත් ඒ පිළිබඳව පොලිස් ස්ථානයට ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ට දැනවීමට කටයුතු කරන්න. ඒ සමස්ත රෝගීන් සංඛ්‍යාව නිර්මාණය වී තිබෙන්නේ ක්ලස්ටර්ස් නැත්තම් පොකුරු 31කින් බවට අනාවරණය වෙලා තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේ ප්‍රධාන පොකුරු 31ක් හරහා තමයි මේ සමස්ත රෝගීන් සංඛ්‍යාව නිර්මාණය වෙලා තියෙන්නේ. අපගේ රාජ්‍ය බුද්ධි සේවය විසින් සිදු කළ සුවිශේෂ බුද්ධි තොරතුරු අනාවරණය කර ගැනීම අනුව මේ අනාවරණය වෙලා තියෙනවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වීලි ආහාර බෙදා දීම සහ විස බීජ හරණ වැඩසටහන් අද දිනේත් ක්‍රියාත්මක වුණා. COVID-19 රෝගීන් සඳහා වළන්න දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් ලේ දන් දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩසටහන සඳහා පානදුර ප්‍රදේශයේ අවට ඇති විහාරස්ථානවල ස්වාමින් වහන්සේද වැඩම කර සිටියා.
කොරෝනා වසංගත තත්ත්වයත් සමග ජන ජීවිතයට විශාල ලෙස බලපෑම් එල්ල වී ඇති වාතාවරණයකදී අඩු ආදායම් ලැබී පවුල් 60ක් සඳහා වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනක් බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයේදී ක්‍රියාත්මක කෙරුණා. වවුනියාව මහකච්චිකුටියා ප්‍රදේශයේ පදිංචි පවුල් 275ක් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට වවුනියා දකුණු ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පියවර ගෙන තිබෙනවා. කුරුණෑකල මධ්‍යම බස් නැවතුම්වලින් පිටත් වන බස් රථ තුල නිරෝධායන නීති රීති වලට පටහැනිව ප්‍රමාණයට වඩා මගින් ගෙන ගිය බස් රථ කුරුණෑකල පොලිසිය විසින් නවතා අවවාද කරනු ලැබුවා. අනුරාධපුර කැකිරාව කොරස්කොල්ල ගොවින් විසින් සහල් අස්වලු ගෝණකල ගම්මානයේ අඩු ආදායම් ලැබී ජනතාව සඳහා බෙදා දීමට පියවර ගෙන තිබුණා. මහනුවර නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්ට සහ බස් රථවල ගමන් කරනා මගින් සඳහා මුඛ ආවරණ 5000ක් නොබිලේ ව්‍යාපාරිකයෙක් විසින් බෙදා දී තිබෙනවා. කලුතර උතුර ගංගාරාම විහාරාධිපති පූජ්‍ය හෙට්ටිපොළ සීවලී හිමියන්ගේ මූලිකත්වයෙන් එළවලු සහ සහල් අඩු ආදායම් ලැබී පවුල් සඳහා ලබා දීමට පියවර ගෙන තිබෙනවා. අනුරාධපුර මෙදවච්චිය පිහිඹිය ගොල්ලෑව ප්‍රදේශයේ තුල කොරෝනා රෝගියෙකු වාර්තා වීම හේතුවෙන් මෙදවච්චිය නගරයේ වෙළඳසැල් විෂ වීජ හරණය කිරීමෙන් අනතුරුව විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. දවිතල් භාවිතයේ පරිසර හිතකාමී ලෙස කරුණාකරණය කිරීම සඳහා හෙට දින සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ජනාධිපති විශේෂ කාර්යසාධක බලකාය උපදෙස් පරිදි පානීය ජලය කරුණාකරණය කර ගැනීමේ එක් ප්‍රධාන පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ දවිතල් භාවිතය පරිසර හිතකාමී ලෙස කරුණාකරණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මූලිකත්වයෙන් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. මෙම නව ක්‍රමවේදය හෙට දින සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබෙන්නේ. පිරිපහදු කිරීමකින් තොරව සහ නියමිත ප්‍රමිතියකින් තොරව දැවිතෙල් භාවිතය සඳහා යොදා ගැනීම මගින් සිදුවන පරිසර දූෂණය තුරන් කිරීම මෙම වැඩපිළිවෙල ප්‍රධාන අරමුණයි. නව වැඩපිළිවෙල මධ්‍යම පරිසර අධිකාරිය මූලිකත්වයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වාරා අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා. නව වැඩපිළිවෙල ශ්‍රී ලංකාවේ දැවිතෙල් එකතු කරන බලපත්‍රලාභී ආයතන මූලික කරගනිමින් ක්‍රියාත්මක කරන අතර මධ්‍යම පරිසර අධිකාරිය ලියාපදිංචිලා මෙවැනි ආයතන 29ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතිනවා. දැවිතෙල් භාවිතයේ පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීමේ නව ක්‍රියාපිළිවෙත පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා අද මධ්‍යම පරිසර අධිකාරියේදී විශේෂ හමුවක් පැවැත්ුණා. ඒ අනුව දැවිතෙල් එකතු කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින සියලුම ආයතන මේ මාස පළමුවෙනිදා එනම් හෙට දින සිට පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු හතක් හඳුන්වා දී තිබෙනවා. මෙම කොන්දේසි සහ උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාළ ආයතනයේ බලපත්‍ර අහෝසි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියා කරනු ලබන බවයි එම අධිකාරිය සභාපති එස් සමරසිංහ මහතා ප්‍රකාශ කළේ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. ලද තොරතුරුකට අනුව යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් සහ ගල්නෑව පොලිසියෙක්ව සිදු කළ මෙහෙයුමකදී මද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍රයක් නොමැති බෝර 12 පතරම්තුවක් ළඟ තබාගෙන සිටි නොච්චියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පනව ඇති කාලය තුළ බෙරළිය රක්ෂිතය තුළ දෙවජාවාරමේ එදී සිටි පුද්ගලින් දෙදෙනෙකු ඇල්පිටිය අඩවි වන නිලධාරීන්ගේ බහරයට ගෙන තිබෙනවා. ගල්කිරියා ගම උස්සන රක්ෂිතය තුළ රහසිගතව මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් අනුරාධපුර කොට්ටාස විසමද්‍රව්‍ය වැටලීමේ ඒකකයේ නිලධාරීන් විසින් එම ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළොන්න නන්දගම ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කොළොන්න පොලිසිය සමත් වී තිබෙනවා. මෙහිදී ගෝඩා මිලිලීටර් 103ක් සහ උපකරණ තොගයක් පොලිස් බහරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රජයේ පාලන මිලට වැඩියෙන් සහල් අලවිකල බදුල්ල මහියංගන මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහල් තොගේ සමග බදුල්ල පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීන්ගේ බහරයට ගෙන තිබෙනවා. හොරෝපතන පහළ දිවැල් වැව රක්ෂිතයේ පැරණි ලිඳකට වැටි වයස අවුරුදු 2ක සහ වයස අවුරුදු 3ක අලිපැටව දෙදෙනෙකු මියගොස් තිබෙනවා. හලාවත පුත්තලම මාර්ගයේ බිත්තර ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ලුණුඔය පාලමේ ගැටි ලුණුඔයට වැටි තිබෙනවා. අනතුරින් කන්ටේනර් රථයේ රියදුරු සහ එහි සහායකයා දිවිගලවාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි නිබාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. www.sethanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.